மியகிய அயவ சமரணமாகல பிரச்சனைய மத்து வேலா தீயனம் நிகரமம் பெட்டு பிரத்கதாக்கரா மகத யுத்தே சட்டனே வியகி அய சமரீமக்கியான்னே அயகே சட்டன்காரிங்கே பிரத்திபாத்திய பிலிகான்னவக்கிறான் நெத்த வியையனவா அய சமரண ஐதி காடத்தீனமா ஓகே காடத்தீனமா தக்குணத்தே காலே ඇත්තේකේ 89 ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී කණ්ඩායම සටන් කරා. ඒ සටනේ ඒ සටන්කාරී මේ ගියා. මේක අවස්ථාවේදී එයා ත්‍රස්තවාදී කියලා තමයි නම් කරේ. නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධව ඒ අයව තමන් සහෝදරවරුන් මිය ගිය සහෝදරවරුන් හඳුනාගෙන නම් කරලා සමරන්නට සීමත් කරන්නට අවස්ථාව තියෙනවා. ඒක තේරුම් වෙන්නේ මේ අයග අර අව්‍යායද අරගෙන සටන් කරන අර ප්‍රතිපත්තිය කවුරු පිළිගන්නවා කියලා නෙවෙයි. නමුත් මිය ගිය අයව සීමත් කරන්නට ඔවුන්ගේ දෙමෝපියන්ට සහෝදරවරුන්ට ඥාති මිත්‍රයන්ට අයිතිය තියෙනවා. ඒ අයිතිය තමයි උතුරු දෙමළ ජනතාවට ලබා දෙන්න ඕන. ඉතින් මට කියන්න තියෙන්නේ මොකද දකුණේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ 81 89 සටන් කරේ මොනවද මල් කඩුවද නෑනේ තුවක්කුවන සටන් කරා තුවක්කුවන සටන් කරා ශ්‍රී ලංකා හමුදාවට රැයිව ශ්‍රී ලංකා පොලිසියට රැයිව සටන් කරා මරා දැම්මා වෙඩි තිබ්බා දකුණේ මාධ්‍ය වෙඩි වෙඩි තිබ්බා මැරලා දැම්මා දකුණේ ත්‍රස්ව ක්‍රියාවට යොමු කරා පාර්ලිමේන්තුවට බාර දුන්නා දලතා වන්දරේට බාර දුන්නා උනානේවා දැන් ඒක අතහැරලා වෙනස් වෙලා එයා දැන් පාර්ලිමේන්තුවට ඉන්න හොඳයි බොහොම හොඳයි හැබැයි අවස්ථාව තමයි උත්තරේ සටන් කාඩ දවා දෙන්න ඕන කෙසේ වුණත් මේ ප්‍රතිපත්තිය කවුරුත් පිළිගන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ වේවා එල්ටීටී වේවා කාගේත් සන්නදරගල ප්‍රතිපත්තිය චන්දවල පත්වෙච්ච ආණ්ඩුවට එරෙහිව අවියද අතර අරගෙන සටන් කරන ප්‍රතිපත්තිය පිළිගන්නේ නැහැ මොකද මේ ප්‍රජාන්ත්‍රවාදී රටක් මේක දේශපාලන ප්‍රශ්න විසඳගන්න ඕනේ සාකච්ඡා මාර්ගය පමණයි සාකච්ඡාව සාකච්ඡාව සාකච්ඡා පමණයි ප්‍රතිපත්ති පිළිගන්නේ නමුත් මියගිය අයව සමරන්නට සිපත් කරන්නට අවස්ථාව අමලට ඕනේ දකුණේ අම්මලා දැන් 89 71 මියගිය අයවත් දරුත් සමරනවා සමරනවා ඒ සමරන කවුද ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි පෙනිචිටිලා සටන් කරපය ඒකල මොකද කරේ එමෙයම කියපු විදියට ශ්‍රී ලංකානුවට රේව සටන් කරා දකුණේ අම්මලට තාත්තලට බිරිඳවලට සහෝදරවරුන්ට තියෙන අවස්ථාව උතුරේ නැගෙනහිරේ දමිළ අම්මලට තාත්තලට බිරිඳවලට සහෝදරවරුන්ට ඥාති මිත්‍රන්ට ලබා දෙන්න ඕන එහෙම තමයි එකම රටක් හදන්න පුළුවන් එහෙම තමයි එකම රටේ එකම නීතියක් හදන්න පුළුවන් ඉතින් ආණ්ඩුව තමයි කියන්නේ එකම රට ඔව් මම පිළිගන්නවා මට කවුරු ටාස්ක් කරන්න ඕන ටියුෂන් දෙන්න ඕන නැහැ කියන මම කියන එකම රටක් ඕන මේක. එකම රීතියකුත් ඕන. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ඒක කියන ආණ්ඩුව තමයි දකුණු වෙන නීතියක් උතුර වෙන නීතියක් කියලා කියන්නේ. ඒක තේරුම් අරගෙන මේ උතුරේ නැගෙනහිරේ එල්ටීටී සංවිධානය දැන් තානම සංවිධානයක්. ඒ නිසා එල්ටීටී සංවිධානය නම සඳහන් කරන්න නැතුව ප්‍රදර්ශන කරන්න නැතුව මිය ගිය අයව නිහඬව සමරන්න කියලා ආණ්ඩුව සාකච්ඡා පටන් කරලා අවස්ථාව ලබා දෙන්න ඕන. එහෙම තමයි දෙමළ සිංහල ජනතාව අතර තියෙන වෛරය විරස අඩු කරලා එකම රටක් සබෑකම රටක් අදන්න පුළුවන් කියන මතය මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. breaking.lk